යිබ ඔබට සුබු දස්ස නක් ප්‍රර්ථනා කරනවා. තවත් අලුත් සතිය අලුතින් හිතමින් බලාපොරොත්තු සහිතව ඔබාරම්භ කරන්න. ඔබේ මේ සතිය එහපත් බලාපොරොත්තුත් එලෙස මිටුවේ වයි අපි ප්‍රාර්ථනා කරනු. එන්න ගෙවීගේ දවස දවස් දෙක දැන කියාගන්නට මේ සියත පත්තරේ. හොඳයි අපි වරධාන වරක් ප්‍රසාදාශීීමමිතව භුක්තිවිදී මෙරට ඇතැම් පැලැන්තියක් පිළි බඳව දිගිත් දිගටම කතාබෙනවා. ඒ පැලන්තිය තමන්ගේ වරධාන වර ප්‍රසාද දිගටම භුක්තිවිඳී. තමන් තනිවමනෙවෙයි. තමන්ගේ ඥාති හිතමිත්‍රාධීන් සමඟයි. මාර ඥාති සංග්‍රහය කරලතියන්නේ මාර හිතවත් සංග්‍රහ කරලතියන්නේ ඒවා දැන් එකනෙක කතාබහට ලක්කෙනවා. තානාපති සේබය විදේශ සේබය ඒවාය නිරථබුණු අය තනාපතයන් සහ අනිකුත් ඉහල නිලයන්. ඔයි විදිියයටද දීල්ලතිබුණේ තාත්තලා දූලපුතාලටදේපුවා එවගේම ඥාතීන්ට සහ අහිතමතුන්ට දීපපුවා එකිනෙක් අනාාවරණය වෙන්න ගත්තා අද පත්තර දෙකක් එකම කතාව ප්‍රධාන ශේෂපාඨයක්කර ගෙනැතිබෙනවා. බෙලංකාදීපේ තානාපතීන් මහ කොමසාරිස්වරුන් දාස්හේ දෙනෙක් ගෙන්වයි සන්ඩ ටයිම්ස් ඇසුරෙන්ලියන්. ශ්‍රීල්ලංකාබේ විදේශ දූත මණ්ඩලවල තනාපතවරුන් සහ හ කොමසාරිස්වරන් ලෙස සවේ කරන දේශපාලන පත්වීම් ලැබූ දාසය දෙනක. වහම ක්‍රාත්මකොට පරිදී ශව ලංකාවට ආපස්සු කැඳවීමට රජය තීරණය කරඇ ඇැයි විදේශ කටයතු අමාත්්‍ය විජිත්තකහිරත් කියනවා. බ්‍රිතාන්‍ය ඉන්දියාව ඕස්ට්‍රලියාව, ජපානය, ඉරණය පාකිස්ථානය නපාලය එක්සත් තරාබ එමී රාජ්‍යය කටාර් සීෂල්ස් මැලේසිාව කෙන්්‍යාව මාලදිවයින ඉන්දුනීසිාව සහ. වබාාවයන රටවල සේවය කරන තානාාපතුවරුන්සාහ මහකොම සාරිස්තවරන් මෙන්ම නිවියෝකී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙැලිස්ස ශ්‍රී ලංකාාවට ආපස්ස කැදවීමට තීරුණය කර ඇැයි පැවස්සෙනෝ. ඊත රටවල් වල තානාපතුරුන්සාහ මහ කොමසාරිස්වරුන්ට එළබෙන දෙසැම්බර්මාසය වනවිට සිය රජකාරී කටයුතු අවසන් කරන ලෙස දැනුම්දී ඇැයි විදේශ් කටයුතු අමක්තරයක් කියනවා. අවශ්‍යතාමත, උරපාඩුවන දුර සඳහා විදේශ සේවයෙන් සහ අනිකුත් හොෘතකයන්ගෙන් බඳවා ගැනීම සදුකිරීමටද බලාපොරොත්තුවන බව ඕ කියනෝ.ඉදිරයේදී තානාපතුරන්ට සහ මහ කොම සාරිස්වරුන්ට විශේෂ කාරයන් පැවරණු ඇති බවත් ඒ අතරට නව රැකි අවස්ථා සොයාබැලීම ශ්‍රී ලංකාපට විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ. ශ්‍රී ලංකාව සඳහා නව වෙළද පොල හඳුනා ගැනීම සුදුකිරීම ඒ අතර වන බවත් විදේශ් කටයතු අමාත්ත විජිතහරත් කියනෝ. ේ නමුත් ඇමරිකාවේශ්වී ලංකා තානාපතතුොරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ දිගටම එම දුරේ කටයුතු කරන ලෙස දන්නවා ඇති බද ඔවු සධාන් කිරීමක් කල්ලතියනු. මහින්ද සමරසිංහ විතරයිත්‍යයාගන්නේ අනිත් අයි සම්පූර්ණයම යාළි කැඳවන්නට උත්සාහයක්තයන්නේ සෝධනමක්තයෙන්නේ දැනුම්දිී මක් කරල්ලතියෙ. දැම් විදේශ සේවේ තානාපතිය සේවේ, හසල පලපුරුද්දක් සහිතව රටට වැඩදායි ජාතයන්තරේ රට පැත්තට නම්මවාගන්නට කටයුතු කරපු පුදගරයන් තියන්න. ඒ අයි පැහැදිල ලෙසම තිෙනෙක වටිනෝ. හැබැයි ඒ අතරේ ගෙන්න්න ගන්න ඕනි ඔක්කොම ගෙන්න්න ගන්න. එක කතාවක් මට කියන්න තියෙනවා ඊට කලින් අදපත්තරේ ප්‍රධාන ශීෂපාටයත් ඕකබයි බලලෙම්. තානාපතිවරු දාශේ දෙනෙක් ඇඳවති නෞද්‍යා පවනිලියන්. දේශපාලන හිතවත්කම් හා. නෑ සබන්තා ඇති තානාපතුරුන් හා මහකොමසාරිස්වරුන් ඒ අතර. මයින්ද සමරසිංහ තෞදුරටත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති දුරේ රදවයි කියලා පත්තරේ භාර්තා කල්ලතෙන. ඇැ මෙතන අහන්න දේශපාලන හිතුවත්කම් හා නෑ සබන්තා ඇති තානාපතුරුන් හා මහකොමසාරිස්වරුන් ඒ අතර. හරි පේනවානි දීලතියෙන විදිහ. මෙ මෙතන ප්‍රමුකතාාවූ හඳුනා ගැනීමම්, අවශ්‍යතාව හඳුනා ගැනීම ගොඩක් වටිනවා. මොකද මෙතන කියනවා ඉදිරියේදී තානාපතුරුන්ට සහ මහකමසාරිස්වරුන්ට විශේෂ කාරයන් පැවරෙනවා. එක තමයි කරන්ටෝනි තානාපතිවරෙක් දිට ගිහින් ඉන්නවා කියල කියන්නේ බකන්නිලාගෙන වෙනදේ බලාගෙන දෙනදේ කාගිෙන ඉන්න එක නෙවෙයි. හරිද. ගිල්ල රට වෙනුවෙන් වැඩකරන එක. මේ හඳුනාගැනීම ඉතාම වැදගත්. නව රැකි අවස්ථා සොයා බලන්න ටෝනි. ඒේ තිේනවා අපේ ශ්‍රමිකයෙන් න්නො ගැලපෙන රැකි අවස්ථා සොයිල බලන්ටෝනි. එතකොට ආයෝජකයන් ගෙන්වා ගන්න පුළුවන්ද කියල බලන්න ඕනි රාටට හරි එතකොට නව වෙනද පොල්ල හඳුනා ගැනීම සදු කිරීම. මේවා අත්‍යවශ්‍යයි. මේවා නැතුව බකන් නිලාගෙන වෙනදේ බලාගෙන දෙනදේ කාලගීටපු ඔක්කොම කැඳවන්. ඒ අතරේ මෙ මෙතන තවත් කතාාවක් කියනවා මේ අවශ්‍යතාමත පුරපාඩුවන දුර සඳා විදේශ සේවයෙන් සහ අනිකු තුෘතිකයන්ගෙන් බදවාගැනීම සුදුකැන්නුවක් කියලා. ඉතා පැහැදිල් ලෙසම ක්‍රම්වේදයක්හදන්. නැත්තන් ඊට පු ඥාතිහිතවතුන් සබන්තාතියන සෙට්ටක ගෙන්නලා, ජාතික ජනබලවකට වැඩර පුෙට්ක ඇවල හරි න්න නෑ. හරි මේ ආන්්ඩුවට ඒකයි කියන්න. ඔබ දෙෙස ඉතාම විශ්වසනීෝ බලාගෙනින්වා මේමූතේ ජනතාව. වෙනස්කමත් සිිස්ටම් චේන්ච් කරයි කියලා. හරි එදකොට නිලධාරින් පත්කරද්දි. නොකලැල් සේබේ කණ්ඩායම් පත්කරන්න. උදාහරණකට මා කියන්න දන්නෑ පෙරලබල්ල නෑ ම නමුත් වැඩබලන පොලිස්පතිවර අපිළ බඳ. චෝදන අයිල්ල වෙනවා ඉතාම අඩුවයි. හරි. එතකොට ඔවු නොකැල්ලල් පොලි සේවේ කියලා කියවෙන්. හරි අපි දන්නේ කොමද කතාව කියලා නමුත් එල්ලවෙන වාඩයි. ඒ අන්න ඒම හඳුනාගේෙන ඉමස් සුදු කරන්න. චෝදනාවට නිරන්තරයෙන් ලක්වෙන සෙට්. දාලා ඉස්රහට යන්න ගියොත් චෝදනා එල්ලවෙනකොට ආන්ඩුවට වෙන වැඩක් නෑ තමන්දාාපු නිලධාරින් ේරගෙන බේරගෙන ඉන්දව. තේරෙනවනේද මොනවද කියන්න කියලා. එහෙදා ඔබ ගැන විශවාසයතිීල තෙනවා දැන් මේ. සේවයට ගිය ඥාත හිතවතුන් කැදවනෝගේම ඊට පස්සේ පත්කිරීම් ජාතික ජනබලවේග ආණ්ඩුවට සම්බන්ධවෙක්ෂ ඒ අය වෙනුවෙන් කටයුතු කරපු අයබ යවන්න හදන්ඩ එපා මේ කියන විදියට ක්‍රම්වේදය පටන්ගන්න. ජනාධිපතතියඋත්තුමාගේ කතාබක් මේ උපුටා ගන්නේ පන්දමට ඇවූ තානාපතිලා හැමෝම ගෙන්න්නනවා. ජනාධිපති එහෙම කියේනවා යොහන් බාසු රැලිය. විදේශ තානාපති සේවයටි අවා ඇති. සේලු දේශපාලත්යන් නැවත කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අන්ඩු කුමාර දෙසානායක යේ කියනවා. එලබෙන මහම ඇතිවරණය වෙනුවෙන් නොවරලියේ ඊයේ පවැති ප්‍රචාරක රැස්වීමට එක්වමෙනුයි ජනාධිපතිවරයා එහෙම සධාන් කරන්න. රජ සේවකයන්ගේ වැටුක්. එලබෙන අයවැෑ ලේඛනයෙන් වැඩිකිරීමට සැල්සුම් කර ඇති බවත් සාධාරණ වැටුක් වැඩිකිරීමක් වතුෂේත්‍රයේ වැඩකරන ජනතාවට දීමට බලාපොරොත්තුව වන බවත් ඔවු සධාන් කිරීමක් කල්ලාතින. විද්‍යාත්මක ලෙස අමාත්‍යදූර බෙදූවිට ඇමතුවරුන්ට කොළඹින් ගෙවල් වටයන් ආරක්ෂකයන් නොලබෙන බවත්. ජාතික ජනබලවේගේ බලය අත්තරින්නේ. රට ගොඩනැගේ මෙ පසුව පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කිරීමක් කලා තියෙන. ඉතා පැහැදිලලෙස ඒ දේශපාලකයන්ගේ වරධාන වර ප්‍රසාධ කප්පාදු කිරීම වචනක්ත සේමානුවේ යථර්ථයක් වේතුමයි ජනාධිපත්තුබනි. ඒ අතාර්ථය ඉටුවෙන තුරු ඇංගිලි ගනිමින් බලාගෙනන්නේ රටේ පුරවැැසිවූ මේ දේශපාලකයා කියන සත්වයා පිළිබඳ. දේශපාලන සත්වයා පිළි බඳ. හරි හරි මේ මෝතේ ජනතාව කොයි විදියට දිහිතන්න කියලා ජන විඤඥාන හඳුනා ගැරීම තයි ගොඩක්ම වැදිගත්තෙන්. එතකොට මෙතන සඳහන් කිරීමක් කල්ලාතියෙනවත් තවත් එකක් වතු වැටුප වැඩිකිරීමක් පිළිබඳ. ජනාධිපත්තුමනි එක කිව්වා වගේ කරන්නම ඕනි. නැත්තම් පෞ්ග කාලවකවානේ මැයි මාසේ පලවෙනිද. ලෝක කම්කරුදිනය දවසේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලා එක්දා සත්සියක් දක්වා වැටු පැඩිකරනවා කියලා. පව්. පවූ අයිංසක වතුකම්කඩු ප්‍රජාබ සහෝදර ශ්‍රීලාංකික ප්‍රජාාව හුරේදැම් අත්පුඩි ගැව්වා. ඔල්වර සම් දුන්න අන්තිමොට මොකදනේ ඔවුන්න්න රවට්ට පුරවැට්ටල්ලක්. ඉට පස්සේ එක්දාස්තුන් සේ පණයන අතර වෙනත තැන්ට ගිය. ගල්ල ඇවටුුණ ඒ නිසා වච්චනයට සේබා නොකර යථාර්ථයක් කල්ලා දෙෙන් පව් එක්දාස් හත්සීයක් කියලා කියන්නේ ඉතාම අවමයක් දවසට ඒකවත් නොලබෙනකොට ඉක්දස් තුන්සිය පණහයෙන් අතර වෙනකට බොරු පොරුන්දු දීලා රවට්ටල දානකොට එගල්ලු කොයි තරන්නං ආ අපාස්ථාවට පත්වෙන ඇද. ඒ නිසා මෙවර වත්තඒකාපී යථාර්ථයක් බවට පත්කරගම්. දැන් අනවාරුණු පත්තරට ජනාධිපතිවරයාගේම තවත් කතාවක් කියන්න. එළවලු ගැන කතාවක් ජනාධිපතවරයා අවධාරණය කරනු අනාවරණය කරනු. කාබුණික එලවු ලෝ හැටක් හැම සතියම නෝරෙලියෙන් ජනාධිප ලේක්කම් කාරයාලයට අවල ජනපතිගෙන් හෙළි දරව්වක්. නොරෙලි සුහෙල්ලියන් නොවරෙලියේ වෙනම වවන කාබුණි කෙලවුළු කියෙලෝ හැටබැගින්. හැම සිකුරාදාම ජනාධිපතති ලේකම් කාරයාලයට ගෙනගිය බව ජනාධිපති අන්ුකුබාර දිසානායක සඳාන් කල් ලතිනෝ. පුර ඇසියන් යටතේ යටත් වැසියන් බෞ්ට පත් කර හැමදාම බලය සිටීමට හැකිවනු ඇතියන්න ඒයාගේ විශ්වාසය වූ බෞද ඔහු සධහන්කිරීමක් කල්ලතිනො. හරි ඇතකොට යවපු එළවලු පිළිබඳුව ඔු වැඩදුරටත් තනාවාාරණය කල්ලතිෙන. කාබනිික එළවළු කිලෝ හැටක් හැම සතියම නුවරෙලියෙන් ජනාධපති ලේකම් කාරයාලයට යහල කියලා පත්තරේ වාර්තා කල් ලතිේ ආකාරය තමයි. මේ එදාන්නේ හරිද පිටකොටේට ලොරයේන එලවොලු කෑමට නොහැකි නිසා මෙස එලවලු ගෙන්වාගෙන තිබූ බව ජනාධිපතිවරයා සධහන් කලා එම එවොු කිලෝ හැට ආරක්ෂක නිලධාරීන්ට කෑම සාදාගැනීමට දෙන ලෙස තමා උපදෙස්තුන් බවත් අන්රුකුමාර නිසානායක සඳහන් කල්ලා තිනු. පේනවා අනේද. වෙනුම එවනවාකාබනිි කෙලවලු කිලෝ හැටක් හරි ඇයි එෝ ලොරියයේන එලවොළු කණඩ බැරි නිසාද කියලා ජනාාධිපතිවරයාන්නේ. අපි හිටපු උන්ද ලව කොහොම්ම පෝෂණය කල්ල තියෙනොවද. කොහොම නඩත්තු කල්ලා තියෙනවද. පොඩ්ඩක් හිතන් හරිද. එදකොට මේගොල්ලන්ට තාමත් පැරදිලත් වරධන වර ප්‍රසාද නැතුව බෑ මෙවක් කප්පාද වෙනකොට එකේක කඳුරුවල හිටපු අය. තැනකට සෙට්වෙනවා.ගේ පාර විස්සයි විස දෙකේද ආණ්ඩුකරේත් කඳවරු කීපේ කටපු එකට සෙට්ටලාඩි දැ හිටපු ජනාධිපතවරු පහකොයිත් එටපු ජනාධිපතිවරයගේ බිරිඳගුත් නඩත්තු කරන තත්වයක් නැතින්ඒ ඔක්කොම කෞුරුවාර එලිය කඇැවිල්ලා. මම දැංගත් ජනතා මුදලින් නඩත්වෙන්නේ නෑ කියල කිව්වාද. නෑ. දැ ජනාධිපවරයා මේ ගැන කතා කරනු. ජනාධිපතිට අග ඇතිට විපක්ෂනායකට ඇමතිවරුන්ට පැරදිලත් රාජ්‍යදේපල නැතුව බෑ. ඇත සස්කෘතිය මාලිමා රජයකෙන් නතර කරනවා ජනාධිපති අන්රු කුමාර මහනුවරදිකයන්නේ සිරල් විමලසුවෙන් රැයිලිය. රාජ්‍යදේපල තමන්ගේ සුක විහරණය වෙනුවෙන් පාවිච්චි කල්ල කොච්චර පුරද්දක් තියෙනවද. කොච්චර ඇැබැහි විලාද කියෙනවා නම්. ඔවුන්ට පැරදිලත් ඒවන ඇතිව බෑ. පැරදිලත් ආරක්ෂාව පැරදිලත්වාහන. ඇරදිලත් ආණ්ඩුවෙන් තෙල්ගාන්න සල්ලි ගෙදර උයන්න කෝකියෝ මේකයි පුරද්වෙලාතියෙන් එක්දදාස් නමසීය හැත්තෑ හතේ ඉඳන්ම. ඇමති හැටියට මහජනයාගේ දේපල තමන්ගේ ජීවිතය වෙනුවෙන් පාවිච්චි කළලා. මිපක්ෂනායක හැටියට මහජන දේපල පාවිච්චි කලා. අගමති හැටියට මහජන දේපල පාවිච්චි කලා ජනනාජපතිත් ඒදයම කලාා. පැරදුණනාමත් මහජනයාගේ දේපල පාවිච්චි කරඩ යවශ්‍ය මේ කඇත සංස්කෘතිය ජාතික ජනබලවේගේ නතර කරනුවා යයි ජනාධිපති අන්ු කුමාරදිසා නායක සධාන් කරන්න. ජනාධිපත්තුබන මෙතන නතර වෙලයාම කියන් ටෝනි. ගොඩක් අය මෙම කරනුව කියලා බලහිටාව. සරල ජනාධිපති කියයාගෙන බලහිටාපු අය බුතුබාට මෑත කාලීනව මතක ඇති ඒ අයයි බලට එන්න ඔබතු බලත් උදව් කරාදදිි කලලාත් පොඩ්ඩක් මතකර බලන්. හොමද කෙල් කොේ බත්තක ගෙදරින් නොතාගින් ඇවිල්ල කෑම. ඉඩ පස්සේ වසර පහකින් පස්සේ දුරේ අතෑරලා ගමේ ෑම සරල ජීවිතයක් ගත්තකිරීම. හැබැයි ජනාධිපත්තුමනි මොනවද වනේ ඉට පසේ පැජට් පාරි. මද ගෙවල් හදාගෙන දෙකක් එකතුකරගෙන හිටපු හැටි උසාවිනියෝගවලින් තවයි ඒවයි යන්ඩ වනේ ඔය පුටුවට එනකොට ඒ පුටුව ගන්න හදනකොට ජනහිත කාමිත්්‍යයක් පෙන්ඩනො. හැබැයි ඊට පස්සේ ආවට පස්සේ දගත් තම මොකද්දෝ. දැඩි අපලේකටලක් වෙනවා. හරි ඒහින්දා මෙවර ඒ නොවෙන් ඇතැයි ජනතාවගේ අපේක්ෂාාවයි. මේ ඔබ ජනාධිපති දූරයට පත්වෙලා අවසන් වෙලයි මේකයන්. ඒ හින්දා මේ කැත සංස්කෘතිය අවසංකරනු ඇතැයි විශ්වාසය තබනෝ එසේ නොහැකි වූොත් එසේ නොමැති වූහොත් ජනතාවේ සඳාත් ප්‍රතිචාර දක්වනුව කියලා අපි මාලිමාන් ඩොටත් මතක් කල්ල ඉන්නවා. මේ ගැන අපි කතා කරන්න ටෝනි ඒ තමයි බෘත්්තිය සමිති ක්‍රියාමාර්ග මෙක කියවලා අපි කතා කරඹු. ජනතාව අමාරුේදාන ුෘත්තිය ක්‍රියාමාර්ගවලට ඉඩ දෙන්නේ නෑ. අවා්‍ය විජිත ේරත් කියන්නේ සචිත්‍ර පෙරේ රැල්ලිය. දේශපාලන වූමනාමත ජනතාව අපහස්ථාවට පත්ව නාකාරයේ කිසිදු ෘත්තිය ක්‍රාමාර්ගයකටින්ට නොදෙන බව අාත්්‍ය විජිත කේරාත් කොළොම් පැවති මාධ්‍යම්මකද පෙරේදා සදාහන් කල් ලතිේනවා. දුරේ ස්ථානාාධිපතුරුන් සිදුකිරීමට නියමිත ෘතය ක්‍රියාමාර්ගය පිළිබඳ පස්කිය දෙවිනිදා අදාස්නක් කමින් අවත්තරයාහිම කියනු. දුම්රේ ස්ථානාධිපතතුරුන් වැඩවර්ජන පටන්ගන්නා බවට නැවත ලිපි ඒවා ඇති බවත්. දේශපාලනිිකු ඕමනවන්මත ක්‍රියාත්මකවීමට උත්සා කරන බව පහැදිලි බවත් ජ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩදිය නොහැකි බවත් අවත්තරයාස් අදහන් කල්ලාතියනු. විජිත්ත හේරාත් තැමතුමන දේශපාලනු වොමනාවට ජනාධිපතිවරණයට පෙරාතුව වර්ජනි සදු කරපු අතීතයඔබ මතක් කරල බල. ඒ දේශපාලනු ඕමනාවට වර්ජන කරපු උන්දලා අත්තරේ කීදනෙක් ලිස්තක එන්න අද කියලා හොඳට බලන් අපේක්ෂකයන් බෞවට පත්තලා දැන් ශාන්ත ධාන්ත තීන්ත කුප්පිය බවට පත්තලා ඉන්නේ කෞද කියලා බලන්. අපේරටේ පුරවැැසියු අකාරමේ ගැටලුවට ලක්කෙන කොට අපේ ඒ එකයි. සිත පත්තරෙන් කිස පැත්త ග න්නැතු නතාවගේ පැත්ත පමනයි ගන්නන්නේ. ෞගේ කාලාවක්වානුව. ඒවිදියට බුෘත්ති අරගල සිදුවෙන් අවස්ථාපන්නේදී. දරුවන්ට අධ්‍යාපනයේ කඩක්කපපල්බෙන් අවස්ථාපන්නේදී. රටේ පුරුවසයන්ට ප්‍රවහන්න පාසුකම් නොලබෙන් අවස්ථාපන්න්නේද. රටේ පුරුවස්යු පේඩාවට පත් කල්ලා වර්ජන සිදුවන් අවස්ථාපන්නේදී. අපේ බයට ටේරෙහිම කතා කළේමනිසයි. ආණ්ඩු පක්ෂබල්ට ආබමද ජනතාාවට හිරිහැරවෙන ආකාරයම් දැනන්න කෙලා අපි ඔබෙන් අහුව. නතතා විමුක්ති පෙරමුණේ ුරෘත්තය සබපති පෞගිය කාල කරපුවා එතකට කොහොමද ඒවා කොයි ආකාරයද දැන් ඒවා අඩුවෙලාතයෙන්නේ කොහොමද අන්න ඒවා ඔයල බලන් අපි හැම දෙයක් ගැනම ඇත්තම කතා කරමින් යම ඉස්සරහට හොඳේ. ඊයේ නැවත්ත වතාබාක් පෙරේ දමන් හිතාන්නේ. හරි හිටපු ජනාධිපති රනිල් පලපුරුදු ඇති සෙට්ටක එවන්න කියලා කියනවා. ඒ බාපු එව්වෙන් ඇතිවුුණොත් වෙන දේ උදාහරණයක් සහිතව, කෙඩියූ බස්සකට වෙච්චදේ මතක් කරන. අපි ඒ කතා කල්ලා කේඩියූ බස්සකට වෙච්චදේ සහ රට සංසන්ධනය කරමු. පලපොරුද්දක් නැති අය මැති සබේටේබුවොත් කේඩියවූ බස්සකට වෙච්ච දේවෙයි කෙලයි හිෙටපු ජනපති රනිල් කියලතියෙන්නේ මවබිමලියල තිෙන්. මහාම ඇතිවර්ණයේදී දේශපාලන පලපොරුද්දක් සහිත පුද්ගලයන්. පාර්ලිමේන්තුවට නොඇවෝත් රටත් පසුගේදා බඳදුල්ලේදී පෙරලුණු කොතලාබල සරසබේ භශ්්‍රිය වගේ වනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදාහන් කිරීමක් කල්ලා තිනවා. හිටපු ජාධිපත්තමනි ඔබට සියල්ල මතක ඇති ඇයි මාවිශ්ා සේතබනු. ඔබ ආණ්ඩු කරපු කාලවක්කවානු ඔබ අගමැති දුරයන් දරපු කාලවකවානු ඔබගේ පක්ෂය ආණ්ඩු කරපු කාලවක්කවානු ක්දාස්තමයේ හැතේ හතේ එඉක්දන්නම ඔබට අමතක නැතැයි මාවිශ්වාස කරනවා. එයිහි උච්චතම ප්‍රතිඵල එවනේ. ඔබ කරපු ආණ්ඩුවයි, ශ්‍රී ලංකාන් නිදාාස් පක්ෂය ප්‍රමුකල් අනිත් කණ්ඩායම් පස්සේ පොදුාන පරමුණ පොහොට්ටුව. කරපු ආණ්ඩුවයි ඔබට අමතක නැතුව ඇති ඔබට හොඳ මතකයක් තිද කෙනෙක්. එදකොට ඔබ කියනවා පලපුරුද්දක් නැති අය මැති සබේටවූ ොත්ගේඩූ බස්සකට වෙච්ච දේවයි කියලා. ඔබ කියන ඔය පලපුරුදු සට්ටක දශක ගණනාවත් තිස්සේ පාර්ලිමින්තුව සහ රට කරවලා විස්සයි විසි දෙකේ උත්තතම අවස්ථාවටආාවේ. මේ අපේ රටේ ආර්ථිකකාර්බෝදය. එදා තමයි කේඩියූ බස්තකට වෙච්චදේ ලංකාපට වනේ. එක වෙලා අඉවරයි. හරි ඊට පස්සේ ඒක යථාවත් කරන්න ඔබටත් ගොඩක් මහන්සි වෙන්න වුන. ඔබ කරපු කාරණාවක් අපි සාධනියව යම්දල් දකිින්නක්කම තිෙෙනෑ. හැබැයි මේ දැන් ඉස්සරාට නෙවෙයි කේඩියූ බස්සකට වෙච්චදේවුණේ විස්සයි විසි දෙකේ. කුඩු පට්ට වුණා රට. අ බස්ස එක කුඩු පට්ටන් වනාා වගේ. බස්ස එක පල්ලට වැටන වගේ. රට පල්ලමට වැටුනාා. ඉතින් ඔබ ඒක නොදන්න්නවාවෙන්න බෑන ඔබ හොදට ම දන්නවා. ඒ පල්ලමට වැටිලලා කුඩු පට්ටම් වෙලා ඊට පස්සේ. ඔබේ ප්‍රතිවිරුද්ධ කඳවර ඔබට මන ආරාධනා කළේ ඒ සෙට්ටකත් එක්ක නේ. ඒ මොහොතේ ඔබ එක තුනේ එතකොට ඒ වෙලාබේ කුඩු පට්ටම්බෙනකුට පාර්ලිමේන්තු හිටියේ කවුද. ඔබ කියන පලපුරදු සෙට්ටකෙඩ. ඒ සෙට්ක හරියට කරන්නම් කුඩු පට්ටම්බෙයිද. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තරහනැතු. හරි දැම්බේ බලන්නේ කුඩු පට්ටම්බ මේ තර කොයි තරම්ද කියලා තාම අවසන්නේ අද ලංකාදීපය වාර්තාාවක් දාලා ලෝක ආර්ථික නිදහස දර්ශකයෙන් ලංකාව තව පල්ලමට සුජිත් හේවාාජූලිගේලියන් ර්ථික නිදහස පිළිබඳ දර්ශකෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තෞදුරටත් පහලට දමා තැයි පෙරධනී විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාහ සංඛාන අධ්‍යේනාංශයේ මහචාරය වසන්තාතුකෝ රලකයනු. ශ්‍රීලංකාව පසුගේ වසරේදී ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයනුව සිටිය ඒසිය තිස්සයි වනි ස්ථානී. එම ස්ථානයේ මේ වර්ශය වන විට එකසි හතලිස්ථමයේ දක්වා ඉහලගුස් ඇැන් මහචාදවරයක් කියනු. ලෝක ප්‍රකට ආහිතනයක් රටවල් එකසි අසු හතරක් යොදාගෙන මෙම ගණනය කිරීම සිදු කල්ලාතියන. එකසි අසු හතරයි යොදාගෙන තියෙන්නේ රටපල්ල අත්තරින්. ඒක තමයි එකසි හතලෙස් තමයිඉන්නේ. කලින් ඉඳලති එකසි ඇති සයි මොකද වෙලාතියෙන් තව පල්ලමට වැටිලා. අර පල්ලමට වැටිච්චේ. බස්සෙක් ගැන කතා කරනවානේ මෙන්න ලංකාව කියන බස් එක තව පල්ලමට වැටිලා. එතගොට මේක වඩ දෙයක් නෑ වෙලා ඉවරයි. ඔබට වත්තක් කැන. සජිදග කතාාවකුත් මවබි පත්තරයෙන් ඔහොම පපුටාගම් නිර්ධන පන්තියේයයි කියන ආණ්ඩුව තෙල් සහනය දුන්නේ ධනපතන්ට සචිත්‍රපෙරේ රයි වාර්තා කරලතින්. මෙමයි මෞබි මේ කතාව නිර්ධන පන්තියේයයි කියන ජනාධිපති තෙල්මිල සංශෝධනයේදී ධනපති පන්තියට සහන ලබාදී ඇතැයි සමුගි ජනබාලවේගේ නායක සජිත් ප්‍රමුදාස කැස්බෑවේ පැවති ජනහමොකද සදාාන් කල්ලා. මිල ශාල් ලෙස අඩු කරන බව නනාධිපතිවරණයට පෙර වේදිකාව කී නමුත්. සුපිරි පෝසොතුන්ට වාසි වනාකාරී. ඉන්දන පමණක් අඩුකර ඇති බව සජිත් ප්‍රමදාස ආ්ඩුවට චෝදනා කරනෝ. ගේ ජනාධිපතිවරණන වේදිකාවේදී වත්මාන් ජනාධිපතිවරයා ජනතාවට පොරුන්දු රැසක්දී ජනතාවගේ අපේක්ෂා අහිලට ගෙනාවවත්. රටේ ප්‍රශ්න කඩිනමින් විස්ථන බවකි නමුත්. ජනතාවගේ ප්‍රශ්නවල්ට විස්දුම් ලබාදී නැති බවටත් චෝදනා කලා කියලා පත්තරේ වාර්තා කල්ලා තියනු.ඒමයි චෝදනාවෙෙල්ල කරන්නේ වර්තමානආන්්ඩුවට සමගේ ජනසන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස. ඒ අතරේ ගේ දස්වල කතාාවුණා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතගෙන්. සුබන්තරනොත් ජනතාවින්ති පෙරමුණ පිල්ල මාරු කරලා දෙ කියේලා ප්‍රශ්නයක් ඇැවවා. මෙන්න දැන්ඒට රාමලිින්ගම් චන්ද්‍රසයකර කතාබක් කියලා තියෙන. ජාතික ජනබලවේග ආණ්ඩුවක්කාබොත් ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනති අනිවාරයම්ම ඉවත් කරනවා. රක්ෂ්මී ජයිකොඩී මෞබිින් පත්තරයට කතාවලිය. ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් බලට පත්තුව ෝොත්. ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අනිවාරයෙන්ම ඉවත් කරන බව එම පක්ෂේ යාපනයේ දිශ්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසය කර කියනවා. රටේ අවදාානම් සාගත තත්ත්වයක් ඇතකිරීමට උත්සාහධරණ පාර්ශවයෙන්ම ජාතික ජනබලවේගේට විරුද්ධව යම්යම් කටකතා පැතරවීමට උත්සාහධර්මින් සිටින් ඒයයි. ඔවු සදහන් කල්ලතිනො. විශේෂයෙන් සුමන්තිරෙන් මන්ත්‍රීවරයා. ්‍රස්තවාදී වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් ජාතික ජබලිවගේ ස්ථාවරය වෙනස්ශ්‍රී ඇති බව ප්‍රකාශ කර තිබුණු අතර ඒම ප්‍රකාශය නිවැරදි නෝවන බෞද චන්ද්‍රසේර සදාාන් කලා කියලා පත්තරේ වැඩිදුරටත් ධාර්තා කල්ලතේරු. ඒ චන්ද්‍ර සේකරදීපු උත්තරයා. ලොහන් රත්වත්තේ ලොහන් ජනාධිපතිවරණ වේදිකාවන්නයේදී කරපු ප්‍රකාශ මතක්ට ගත්තා. ගේ දසක ලොහන් ගැන මතකෙ අවදි වෙද්දි. ඒ අතරේ වාහන එකක්ද දෙකක්ද. තවත් කීපයක් තේයිද අපි දන්නේ. හැබැයි රක්ෂිත බන්ධනාගාර ගති කෙරුණු ලොහන් ලෙඩවෙනවා. ලොහන්ට ගොඩාකමාරුද. ඔන්න අද ලංකාදී පෙන්න්න උපුටාගන්නවා ලොහන්ට අමාරු නෑ යොහන් බාසුරැලියන්නේ. මෝටර්වාහන පනත උල්ලංගනය කරමින් වාන පරිහරණය කිරීමේ චෝදනාාවට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ගතව සිටියේදී. හදිසි අසනපවීමෙන් පෙරේදා රාට්‍රී කොළඹ ජාතිකරහල්ට ඇතුලත් කළ හිටපු අමාත්‍යය ලොහන් රත්තත්ගේ තත්ත්වය සාමාන්‍ය බව එම රෝහලේ ප්‍රකාශකයක් සදාාන් කල්ලතියනු. රත් අත්තේ ඊයේ පස්සරුවන විටත් නේවාසිකෝ ප්‍රතිකාල් ලබමින් සිටි බවත් ඔු ක්ලාන්ත තත්ත්යක් කේතයෙන් රෝල්ගතක රැඇති බවත් ප්‍රකාශක කියේනු. හට ඇතුලත් කළ මොහතේ සිට පරීපත්‍රණ කීපයකට උමු කළ බව කිය එම ප්‍රකාශකයා බරපතල රෝගී තත්ත්වයක් මෙතෙක් වාර්තාාවී නොබෙති බවල් සඳහන් කල්ලාතින. අපේ රටේ මේ විශේෂඥ වෛද්‍යවරුන් ලවා. හරි නැත්තම් විශ්ලේෂකෙන් විර්ශකයෙන් ලවා හරි පොඩ්ඩක් පැදිල් කරගන්ටෝනි හරි පුද්ගලයගේ අසනි පතත්වයක් යැයි කියවෙනවා එනිසාමං අසනී පතත්වයක් ගැන ඕනට වඩා දේවල් කියන්න යන්න නෑ හැබැයි. අපේ රටේ දේශපාලකයෝ අත්තඩංගුවට පත්වෙනකොට. ඒ අයට ඒේව නීතිය ක්‍රියාත්මක වෙනකොට. මේ ගොල්ලන්ට එක පාරම හැදෙන රෝගේ. ඒක ලෝකයෙන් තේනෙ ලංකාව විතරද. මේක දුලබ රෝගී තත්ත්වයක්ද. සුව කළ නොහැකි රෝගී තත්වයඇද. බේතක් කොයාගන්න බැරි රෝගී තත්වඇද කියලා. පොඩ්ඩක් විමර්ශනය කොළොත් ගොඩක් වටීවි මොකද. තවත් රටබල්වල දේශපාලකයන්ට නීතිය ක්‍රාක්ත්ම කරද්දිී අත්තඩංගොට ගත්දි මෙහෙම ලෙඩවෙනවාද. හරි එතකොට මේක බෝවෙන රෝග්‍යයක්ත්ද්ද. නිදන්ගත රෝගයක්ද, පරම්පරාගත රෝග්‍යද්ද, මේ ගැන විවර්ෂනයක් කල්ලා පොඩි පැහැදිලි කිීමක් කළොත් අපිට ගොඩක් වටිනෝ. නීද. මේක නැත්තන් දිගින් දිගටම වෙන්න බලන සිද්ධයක් හැබැයි දැන් කියනවා ලොහන්ට අමාරු නැහැයි කියල්ලා. ඒ අතඒ, ලොහන්ගේ වයිෆ කැනත් කතාබුණ. නිවර්සේ තිබුල් සැපරිය ගැන ප්‍රශ්න කරන්න ලොහන්ගේ බිරිිය පොලිසියට කැදවයි. කීර්තිමෙන්න්ඩස් මව්බිම් පපත්ත රේටලියලතේ. ල්‍යාපදිච්චි නොකළ අංකතාඩු නොමැතිස්ුකෝබෝගී මෝටරතයක් සන්තකේ තබා ගැනීම සම්බන්ධයෙන් සදු කරන විමර්ශන සදා. හිටපු රාජ්‍යාමාත්‍යය ොහන් රත්තත්වේගේ බිරිටද මිරියාන පොලිසිත් කැදවීමක් කරතිබෙනවා. ඇගෙන්ද ඒ සම්බද්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදායි. මිරිාන ඇඹුල්දනය ප්‍රදේශයේ රත්තත්වේගේ බිරිට අයත් එමහල් නිවසක තිබී ලියාපදිංචි නොකළ. ලෙක්සස්වර්ගේ එම මෝටරථේ මිරියානු පොලිසිය විසින් සොයාගෙන තිබුුණක් කියලා පත්තරේ වාර්තා කන්න. ැ බලන්න ඕනේ මැරිච්චලේකම් තවත්වාහන කොච්චර කොයි තැනක දාලාගියෙන් තේනුවද කියලා. එයම් මලේකෝමුදද කියලාත් ටිකක් පැදිලි කර ගත්තවොත් ගොඩක් වටිනෝ. එතකොටේ එයා මේ විදියට වාහන තැන්තැන්වල දාළගිල්ල එයාම වැඩිතියා ගත්තද. හරිද දැන් මේකමාර ප්‍රශ්නයක් මාරලේකම් තවත් මැරිච්චලේකම්ලා ඉස්සරට මතුවේද කියන්ඩ අපි දන්නේ නෑ. අල්ලස් කොමිසම කරාරින්න දේශපාලකයන්ට නිලධාරීන්ට රතු එලියක් රංජිත් පදම සිරලියය. විවර්ශන ඉදිරියට ගෙනයාම සදා අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට අල්ලස් සෝ දූෂණය විවර්ශන කොමිෂන් සභාවය පෙනී නොසිට එම කොමිෂන් සභාව මගාරමින් සිටින දේශපාලට්‍යියන්ට සහ. රජය නිලධාරීන්ට නැවතවතාවක් සහි කැඳවීමම් නිකුත් කිරීමට අල්ලස් කොමිසම සූදානම් වන බව ඒ දේෂ් නිලධාරියෙක් සදාාන් කරලතියන. ඔවු මෙගොල්න්ටසිහියක් නෑ අල්ලස් කොමිස්සුම කරාරණ දේශපාලකයන්ටසිහියක් නෑ ඇයි. නැතිවන්නම ගොල්ලු අල්ල සරද්ද. අේ එකයි බලන්න ඕනි. අරද සිහි නැතිවෙනකම්. ඔක්කාරයට එනකම්. හරි ඉස්මුරත්තාවට එනකම් මේගොල්ලො අල්ල සරද්ද. එනිසා මේ ගොල්ලන්ට සහි ැඳවන්න. හරි අම්මතක වෙයි සිහි නැතිවෙයි නැවත නැවත සහි කැඳවන්. රි ඉස්සල්ල කිව්වෙේ රෝගී ලක්‍ෂණ මොනුවද කලාන්ත ගතිය දැන් අප මේ අපේ රටේ දේශපාලකයන්ට කියන්නට ඕනි හරි වෙච්ච දේවල්. ර්ශෂන කල්ල හවරු අල්ලන් ඩෝඩ මෙතනින් එහ මේ දෙසේ විසපාක් එන්න හදන. ගැලපෙනය පත්කරන්න කියලා මමාජනතාවට කියන කතාව එක්පත්තකෙන් මාජනතාව පත්කරලා එන දෙසී විසපා. ඔගුල්ලොෝ හරියට නීත්‍යානු කූලව රටේ වැඩ කටයුත්තු කරන්න. මුල්ල කළමනාකරණය කරගන්න. මුදල් භාවිතයේ මත් නැත්තම් වරධාන වර ප්‍රසාද භාවිතය එතකොට පහස්කම් ගැනීම මෙව ගැන්න දිගුකාලීන හිතන්න ඇයිදන්න ෝද. ආණ්ඩු මාර්ර උනාාම කලන්තේ නෝ. මතකතියා ගැන්. එක හොඳ නොවන කලන්තයන් සිහි නැතුව යනෝ. සී කැඳවන්ඩ වෙනු. එහින්දා ආණ්ඩු කරණය කරන කොටල් හරියට කරනව ක ඔලුවට ගන්න නැත්තං ඔබට මයි ප්‍රශ්නය ඔබේ පවල්ලුවල්ට ප්‍රශ්නය මොඩ තරං ගටලුවල්ට ලක්කන අද කියලා නිකමට හිතල බලන්නකු. මේ මෞ්බිම් පත්තරේ.ටී පනස්සයක් එෙක් කාසූනු IPගේ ගිනුමට ලක්ෂ හතලියක් ඇවිේ කීති මෙන්්ඩිස් ස්වාර්තා කල්ලතින්. ගිනුමටආපු ලක්ෂ හතලයක් ගැනයි කතා කරන්න. Tී පණස්සාය වර්ගේ ගිනියාවයක් සිය මෝටරාතයේ සඟවාගෙන යමින් සැටියේදී. අත්තඩන්ගුට ගත් හිටපු පොලිස් පරීක්ෂකවරයගේ එක් බැංකු ගෙනුමකට මාස දෙක කාලයක් තුළ. ලක්ෂ හතලියට අසන්න මුදලක් ලැබී ඇත්තේ කෙසේ දැයි. දැනගැනීම සදා පුළුල් විවර්ශෂණයක් ආරම්භ කරතිබෙන. විභර්ෂන නිලධාරින් සැක කරන්නේ එම ගිනිාවිය පාතාල ක්‍රියාකාරකම් සඳහා ප්‍රවහණය කිරම වෙනුවෙන් එම මුදල මෝට ලැබි ඇද යන්න විභර්ෂනය සදු කරන බවයි. අත් අඩං ගෝට ගෙන ඇති මෙම පොලිස් පරීක්ෂ කරයා විශේෂකාර බලකායේ කලත් රාජකාරි කළ අවංගල්ල ප්‍රදේශයේ පදිච්චිකරුවෙත් කියලා දා ලතේනෝ.ටී පණාසයක් එෙක්ක හසුවවෙන්නේ විභර්ෂන කරගෙනයනකොට IP ගෙනුමට කෙටිකාලසීම අවක් තුළ ලක්ෂහතලයක් ඇවිත් ඉතන්නකු අලතයනවද කපුවා කපෝති කියලා හලතයෙනොන ලියාපදිංචි නැති ජීප්‍රියක්ක ප්‍රශ්නයකට ගාල්තැන්න දේවාලයේ දේව ගැති ගාමිනී අත්තඩංගුවට කීර්ති මෙන්න්ඩිස් ලියන් වාහනය ලොහන්ගේ ලේකම්ගේ ගෙනුමට දාන්න හදලා තවත් සැකවාහන කීපයක් ගැන විවර්ශන කියලා වැඩිදුරටත් ලේනු. තෙල්දිනිය දිගන ප්‍රදේශයේ නිවසක ගරාජියකතිබී සොයාගත් ව්‍යාජංකතාඩු සයිහිත මිත්සුවිෂී පැජුරෝවර්ගේ ජීප්‍රියය සම්බන්්ධයෙන් විවර්ෂන පෞත්තන පොලිසිය කලක් මහත් ජනප්‍රේතාවයට පත්වසිටි රත්තරම් පොරවාගත් ගාල්තැන්න දේවාලයේ දේව ගැතිවරයා. ගාමිනි ආනන්ද සැකපිට අත්තඩන් ගෝටාරගෙන තිබෙන. ඔහු ඒයේ තෙල්දනිය වැඩබාලන මයිස්ට්‍රාත්් ස්වර්ණා කරලිය අද්‍ය වෙතේ ඉදිරිපාත් කකිරීමෙන් පසුව ලබන එකකලොස්ස නිධාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙන්බ කියලා මේ කෙලියේනු. එකකලොස්ස නිධාතෙක් රක්ෂත බන්ධනාගාර ගත කලති නවා. දහනමයයි අනු හත ඇමතුම් අංකේට ලැබුණු තොරතුරක් මත මෙම ජීප්‍රිය දිගන I නිවාස සංකීර්ණය පදිංචිකරුවන් නොමැති නිවසක ගරාධියඇතිබී තෙල්දිනිය පොලිසී විසින් ඇස්වාගෙනතිබෙන්. සිද්ධිය සම්බන්ධයෙන් විවාර්ශන පැඇත්වූ පොලිස්කණ්ඩායම එම නිවසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුත්‍රයෙබ්ගෙන්. මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන්ද ඒ සම්බන්ධයෙන්විීමසී මක් කල් තිබෙන. හිද දවගැතිවරයා කියලතියෙන්නේ එම රථය මීට සතිකීපයකට පෙර වෙඩිත්තබාගෙන මියගිය හිටපු රාජ්‍යාමාතය ලොහන් රත්තත්තේගේ පෞද්ගලි කරයකම්බරයා විසින් එමිස්ථානයට ගෙනවිත් දැමූ බවයි. ඔක්කුොමැල්ලම ලොහන්ගේ පෞද්ගලි කලේකම් ගිපිටින් ෂේප් පෙන්ඩ හදන්න. හරි සැකපිට අල්ලතය නීතිය ක්‍රියාත්මක වේවි එනිසාපේක බලාගනිමු දැන් පේනු අනේද දේවගැතිවරයක් ගැන කතා කරන්න හරි. මෙයාගේ කාරණාවට ලගු නොවී සබස්ථයක් විදියට කතා කරපු. ඔය දේවගැත්ති කියයාගෙන කපුෝ කියාගෙන වැඩ කරණ අය පිළිබඳුවත් කල්ක්‍රියාවන් පිළිබඳුවත් බලන්න. අර කතරගම දේවාලයේ පිළිබඳුව කතා කරනකොට මතක නේද. හරි මහකපු එක් කියලා කියපු කෙනෙක්.ට එල්ල වෙච්ච චෝදනාවක් රන් තැටියක් පිළිබඳ ඒක දීලාතියෙන්නේ. කවුද ඒ ටිකක් දන්නවා. එනිසා පුද්ගල චරිත හරියට හඳුනාගන්න එක එක දේවල් කියාගෙන එක එක දේවල් මවාගෙන එකක දේවල් පෙරෝගෙන ඔබ ඉස්සරහට ඇවිල්ල ඔබ ඔරවට්ටන්ට අදනකොට අම්මා මාර්ර බලේනි මාරයිනි මෙයාලඟෙට ගියවුත් මෙහෙමද. හරි ඒම හිත්තාගෙන කටයුතු කරන්නේ යන්න එපා බුද්ධිමත්යෙන්න කියලා වතක් කරනු. ලක්කාදීපෙන් තවත්කතාාවක් උපුටා ගන්නවා. ධාන පිටුවේ වාර්තා කලතියෙන සටහන මද්‍රැබ්ව ජාවාරමකුගේ සුපිරි පාටියට හිටිපු ක්‍රිකට් ක්‍රීඩකයකුත් ගිහින් විශේෂ වාර්තා කරුලිය. විදේශගතව සැඟව සිටින සංවිධානාත්මකා අපරාධකරවකු සහ මඩ්‍රවි ජාවාරම්කරුවකු වන ශාන් අරෝෂ් ජයසිංහ නොහොත්. මතුගම ශාන් නැමැත්තාගේ හතලිස්වනු උපන්දිනය සමරා. දහසකට ආසන්න පිරිසක් උදෙසා සාධයක් පාත්තා ඇතැයි වර්තා වෙනවා. මතුගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක සාධිය පාත්තා ඇතැයි දැනගන්නට තිබෙන.ඒ සදා මෙවර මැතිවාරණයට තරගවාදින හිටපු ක්‍රිකට් ක්‍රඩකෙකු සමඟ මද්‍රවේ ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයන් තෙලිනාට්‍ය නලුනෙලියන් ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී ඇතැයි පත්තරේ වර්තාකිරීමක් කල් ලතේනු. ඒමයි මේ පත්තරේ කතාවධාරන්නේ පස්කිය ජනාධිපතිවරණයේ දී ප්‍රබල දේශපාලයකුට උදව්පකාර කළ මත්තුගම ශාන්ගේ බිරිඳ පිළිබඳවත් කතාවක් දාලතයනො. දැන් වර්තමාන ආණ්ඩුව ඔබේ අවධානයට යොමු කරනවා මොකදද මද්‍රව ජාවාරම්කඩුවන් මෙලෙස නැවත සුපිරි පාටි දාන්නේ කෙලෙස. ඒක හොයල බලන්න මේම සුපිරිපාටි දාපුූ අතීතයක් මතකයි. මේ ලංකාවේ සුපිරිම තරු ඉහළම පැලන්තේ හෝටල් වෙන්ඩ කරගෙන ඒබැයිඉදාපු පාටි ඒවාට ගෙන්වා ගත් පිරිවරයන් පිළිබඳව සෑහෙන කතිකාබක් ආබ හරිද නැවතත් තෞදුවටක් මද්‍රබ්‍යේ ජාවාාරම් කඩුවන් මෙහෙම රඟනවාද බැඩබලන්න පොලිස්පත්තුමනී ඔබේ අවධානයට මේ කතාාව අයෝමු කරන්නේ. හරිද අරි යුක්තියේ මෙහෙවමට මේ මේ කියන කණ්ඩායම් අවුනේ නැද්ද දන්නන්නේ . හෝட்டலேක කකාඉంద දී வெරිපිට පූජි්ට පார்දාලා. ශ්‍රීනාත් ප්‍රසන්න ගන් ස ച്ිෙක් கைලිය. පස්කුදා ප්‍රහාරය සෙහිකරමින් හිටපු පොලිස්පතුරෙක් වන පූජි ජයසුන්දරට බත්තරමුල්ල නගරේ ෝටලයක් ඉදිරිපිටදී පෙරේදා මධධමරාට්‍රේ අවලාද නගමින් බීමත්ව ඔහු අසාස්ථාවට පත්ව නාකාරයට කලාකාරලෙස හැසුරණයයකයෙන් අයකෝ අත්තඩං ගොට ගත් බව තලගමු පොලිසිය සඳහන් කල්ලතින්. හිටපු පොලිස්පතිවරයා කළ පැමිණිල්ලක් අනුව සැක්කාරු අත්තඩං ගෝටර. මෙසේ අත්තඩංගුට ත් පුද්ගලයා සුරාබදු දෙපාර්ථමේන්තුයි රාජකාරී කරමින් සිටියදී සේවයෙන් පහ කරනලද ඇකෝඩ අතර ඔ කොළඹ මරධාන ප්‍රදේශයේ පදිංචිකරු කියැයි ප්‍රදේශයේ උසස් පොලිස්සල ධරියෙක් සාධානන් කිරීම කල්ලතේනෝ. හිතපු පොලිස්පති පූජි ජැයි සුද්දර බත්තරමුල්ල නගරේ හෝටලේකට මධ්‍ය රාත්‍රියය පැමිණ ආහාර ගනිමින් සිට ඇතැයි පොලිසියකේනො. ඒමෝතේ තවයි මේ තත්තේ ඇතිවෙලාතිබේෙන්. පියාගේ රන්බඩු සාප්වයේ දේරයක් බේ බෙලිදා මරුට ගම්පල සුරං ගයි අවාසනාවන්ත කතා වලය. දීපවාලී අවුරදු සබරමෙන් නෑදෑ හිතව නිවසකට යාමුට සූදා නම්බ සිටි මව පියා අතර සිටි වයසවුරුදු දෙකයි මාස කොලාාක පිරිමි දරුවෙකු. පියාට අඇත් රන්බාණ්ඩ වලෙන සලක තිබු රසායිනික දිීරවර්ගයක් පානයකිෙරමෙන්. මියගස් ඇති බව ගම්පොල ගලහා පොලිසිය සදාානන් කරනවා. මෙසේ මීගුස් ඇතේ ප්‍රධීපන් රන්තිස් නැමති දරවායි. දරුවාගේ පියා දෙල්තොට නගරේ රන්බාන්්ඩ වෙනද සලක් පවත්තා ගෙන නො ොවුන්ගේ නිවස පීටා ඇතේ ඊට නොදරින් ඇති පිසේන පුර ප්‍රදේශයේ. යා රන් බාන්ඩ් ලද සැල තුළ සිටියේදී. ඕගේ බිරිඳ සිය දරුවන් තිදෙන සමඟ අවුරුදු නෑදෑගමන් යාම සදා සවස්ස පහට පමණ මෙම වෙනද සැලවෙත පැමිණ තිබෙනු. පසුව වෙළද සල තුළ මොවුන් කතාබස්කරමින් සිටියදී. කුඩා දරවා ඒය සල තිබූ මෙම රන්බාන්ඩ පිරිසුදු කිරීමට ගන්නා රසායනයක් පානය කරතිබෙනු. එ සැනිින්ම ඒ දරවා බිම ඇද වැටි ඇතැයි සඳහන් කරනවා. ඉතාම අවස්සනාවන්ත කතාවක්කේ. හොදායි මැතිවරණය ගැනත් කතා බා යනවා මේ දස්වල ඒ අතරේ දන්නවද චන්ද වැඩවල තත්වේ. චන්ද වැඩ ඇල්මැරිලා අපේක්ෂකව හද්දාසක් ගෙදර බුදි පැපරල් කියන්නේ සුජිත් තේවාජූ ලිගේලියන්. මැතිවරණ අපේක්ෂකයන් අටදාසයෙන් හද්දාසක් පමණ මෙතෙක් කිස්තු චන්ද ප්‍රචාර කටයුත්තක යේෙදී නැතැයි. රොතුරු අනාාවර්ණය බන බව පැෆර සංවිධානයේ විදාායිකදධ්‍යක්ෂ රහණ හිට්ියආරච්ිකේනවා. ප්‍රධාන පක්ෂ පහක අපේක්ෂකයන් හැරනුවිට සෙසු පක්ෂහ ස්වාධන කණ්ඩායම්වල අපේක්ෂකයන් මතිවන්නු ප්‍රචරක්කට ඒතුවල කිසිවෙෙක්ේදී නැතැයිද. ඔවු සධාන් කරනවා. ව ඇතටම මාර සට්කන්නේ චන්ද ඉල්ලන් උගල්ලු දැන් සමාරය ගැන දැනුවත්තම්. ඔගුල්ලන්ටම හිතන ඇති ඇයි මේ මුන්දලා චන්ද ඉල්ලන්නේ මුන්දලාට තන ද කියලත් ඉතනවා ඇතියාරි කල්පනාව ගැන කතා කරනකට හරි ඕන කෙට ඉල්ලන්න අයිතියතිෙන. ජනපදනුමත් තන්ටෝන් මෙන්න අටදහසින් හද්දාත්ම බුදිලු ත් සෙට්ටෙක්කට ඇතිවෙන්න බුධියන්න අවස්ථාව ලැබෙනවා. නොයම්බර් දාහතරෙන් දැන් පස්සේ මඟ බලබලා ඉන්නේ රටේ පුරවැසිෝ ඇතිවෙන්න බුධියන්න අවස්ථාව දෙන්න. හොදේ හොඳම දෙසේ විසුපාක් යවන්න හරිද. ගා මේ පොඩි මුදුරුවන්ගේ මත්තකය අවදි වෙනවා තෙමස්පූර්ණ පෙන්කමත් එක්ක. එවගේම ඉතාම පලදායි ඉතාම වැඩදායි වැඩ කටයුත්තත් ගංගාරාම නවවිහාරාධිපති පුජ අස්සජි හාමුදුරන්ගේ මොලිකත්තෙන් ආරම්භෝන. ගංගාරාම පින්කමේදී මහාදාානප්‍රති සම්මාන. කොළඹ දෙක හුණුපිටිය ගංගාරාම විහාරාධිපතිව වැඩවිසූ අපවත්ති වදාල ආචාරය ගල්බෝඩ ඥානිස්සර නාහිමියන්ගේ අධ්‍යාපන කහ සමාජසේවා කටේතු ඉදිරියට ගෙනයාාම සදා. ගල්බොඩ සෙරී ඥානිස්සර අනුස්මර්ණ ශිෂත්ව බාර මුදල නැන ඉසුරු නමින් ආරම්භකිරීමේ උත්සවේ කොළඹි සෙනමන් ලයිෆෝට ේදේ ඊයේ පසර් වේ පැවැත්වන. ඒදී ශිෂ්‍යත් අරමුදල සඳහා. ශුශේෂී දායයිකත්වයක් සැපියවූ සිගපූරුවේ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරස්ථානයි විහාරාධිපතිමියන් වෙත විශ්්‍රකීර්ති ශාසන මාමක මහාධානපති සම්මානයේද චීන ජාතික විවසායිකයෙකුට තවත් ශාසනාභිමාණී මහා ධානපති සම්මානයක් ද පිරිණැමු අවස්ථාාවයි ජයිමල් චන්දසරී චායරු පේටනා ගාතිවෙෙන්නේ. ඒ උතුම් අවස්ථාාවයි වැදගත් අවස්ථාවයි ලංකාදිය පයාද. ප්‍රධාන චාරූපය බවට පත් කර ලතිේ. හොඳයි වැස්ස තත්ත්වය වරින් වර වහිනවා තවත් වරක පායනෝ අද තත්වය දැනකයාගෙන සිටීම ගොඩක් වටනවා ප්‍රදේශ රැසකට අද වැස්සේ එච්චායි තුශාරලිය. දිවයිනයේ බොහෝ ප්‍රදේශවල අද සවස්කාලයේ ගිගුරුම් සයිත වැසිේ ඇතිවීමට හිත කර වයගෝලිය ත්යක් පවතින බව කල්ගුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්ක කෙන්. මධ්‍යම උතුරුමැද සබරගම වුව දකුණසාහ ඔයම්ම පලාත්වල ඇතැ ස්ථානවලට මලමිට සයට වැඩි තද වැසි ඇතිවිය හැකි. රත්නපුරේ ප්‍රදේශ දාහතරකට නායාමේ අනතුර ඇඟවීම්. රස්සගල සම්පත්ලියන්. ඒ අදාළ නායාමේ අනතුර ඇඟවීම ස්ානත් එක්කම පත්තරේ වාර්තා කල්ලතේරු. ඔබට මතක් කරනවා ඒ අදාළ තැන් දැනුවත් වෙලා කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ජල සබන්තා විසන්ධිකළ ආරදාස් හරසි හතලිස් අටගෙන් රුපියල් මිලියන් හයසි අනූපහක් අයකරගෙන නෑ විගන්නේයකෙන් හෙළිවෙන්නේ චන්දන සමරවික්ක මයිලියන්. රපල්. පනස්දාාසිකට වඩා වැඩි වටිනාකම් සහිත ජලබිල් පත් නොගවීම නිසා ජල සැපියුම් විසන්ධිකරුන් ලැබූ. දිවෙයින ජලපාරිබෝකයන් හරදාස් හරසිය හතලිස් අට දෙනක්ගෙන්. අයබ තු රුපියල් මිලියන් හයසි අනුපාක මුදලක් අයකර ගැන ීමට කටයුතු කරන්නනො මෙ ඇති බව විගණන කාරයාලය නිකුත් කර ඇති නවතම විගරන වාර්තාවක සධාරන් වෙන. දෙවියන්ගේ නාමයෙන් වර්තමාන බලධාරීටකයන්. අයකරගත්ත නැති අයටත් නී තේක්‍රාත්ම කර. වගුරුබිම් හා ජලාශවල රක්ෂිතවල ඇති අනවස්සර ඉදිකිරම් එක්දස් එකසේ හතක් වසර විසිතු නක්තිසේ ඉවත් කල්ලා නෑ චන්දන සවර වික්‍රමලිය. බස්නාකිරෙ ඇළමාර්ග රක්ෂිත ඉඩම්බල අනවසර පදිංචිකරුවන් විසි පන්දාස් අටසයක පිරිිසක් ඉවත් කල්ලක් නෑ විගණන වාර්තාාවකෙන් අනාභර්ණය වේ කියලා පත්තරේ සඳාන් කල් ල තිය ආකාරය තමයි අපිට වැඩිදුරටත් බලාගන්න පුළුවන්කම ලැබෙන්. මෙන්න වගුරබිම් හා ජලාශවල රක්ෂිතවල ඇති අනවසර ඉදිකිරීම. එක්දස් එකසේ හතාත් වසර විසතුනක් තිෙසේ වත්ක ලනෑ ඔක්කොටම කලින් බලන්න මේ අනවසර ඉදිකිරීම ඒම කරන්න ඉඩදීලා බලංගිටේ කෞද කියර මේ රට කෑව රටේ දේශපාලූ. ඒගොල්ලොත් එක්කම ඉස්සරයාට ගිය අපේ රටේ පුරුව ඇසියන්ට වීනකරපු නිලධාරී පැලන්තිය මෙන මේ අ ගැන දැන්වත් බලම්. නැවතත් අපි සේතපත්තරේ සමගින්. අර කෙඩියූ බස්රතයේ අනතුර මේද අවස්සලේ ගැන තාම කතා වෙන. ඒත් තරන් කේදවාචකයක් අද දවෙයින නැවත ප්‍රධානශීෂපාටයක් ලේලතියෙනු රේදුරු පිල්ම පාගලා බ්‍රේක් නැතිවුනා ප්‍රදී ප්‍රසන් නැතුළු පිරිසක් ලියන් මෝතකට පෙර රේදුරට දැනසසුන්ට කියලා සුභ උපන්දිනයක් මේවතාත්තෙකිවූ ඉසුරුදදි්‍යව නිමේෂයකින් නික්මගයා. අනතුර මැද්දේ මනුස්සකම අමනුස්සකම මතුවේ. කොතලාව ආරක්ෂක විශ්විද්‍යාලයේ දක්ෂණ මණ්ඩපේ. අවසන් වසරේ සිසුන් ගමන්ගත් බස්වතේ බදුල්ල දුනිද ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදි පෙරලි සිදූ මාරක අනුතුරට හේතුව. රේදුරු රථය අධික වේගෙන් ධාවනය කිරීම හා, තෙරිංග අක්‍රයවීම බව මෙවන විට පොලිසිය සිදුකර ලද. ූලික විවර්ශණ වලින් තාපුුරුවෙලාතිබෙනු. භාස්පතය පැද වූ රියදුරද මේ වන විට අසාධ්‍යතත්තයෙන් දැඩි සත්කාරයකකගේ ප්‍රතිකාණ ලබෙන බැවින්. ඕගෙන් මෙතෙක් පොලිසිට ප්‍රකාශයක් ලබාගැනීමට හැකිවෙලා නෑ. අනතුරට මොහොතකට පෙර රියදුරු රතේ තිරිංග ක්‍රියාවවිරේත වූ බව එම සසුන්ට කියලා. භාස්්‍රතය අනතුරට ලක්්‍රීමට විනාඩි කීපයකට පෙර ත්‍රීරෝන්දරථයක් පසුකර වේගෙන් ධාවනය කළ අයිරු. මාර්ගගේ ගමන් කරමින් තිබූ මෝටරාතයක දැශ් කැමරාවේ සටහන් වෙලා ති බෙනවා. කොමුණත් අනතුරට හේතුව තිිරිංග ක්‍රියාවීරවිවීමක් ද අධිකලෙස ධාවනය කිරීමෙන් සිදුවක් දයනන්නය සබ බන්දධයෙන් වදුරටත් විමර්ශන නිසදු කරන බද බදුල්ල මූලස්ථාන පොලිසිය කියලතේෙනවා. අධික වේගේ එක පම්ය දුවන ඉගිල්ලෙන් හදන භස්්්‍රාත වල්ට මංගිතන්නේ හොඳ පාඩමක් මේක. හරි ඒ අතරේ, මධිකයා කේඩියූ සෙසුවෙකු බදුල්ල රෝහලෙන් පැනගීෙන් එ පස්ල මලියන්. බදුල්ල දුංහින්ද අභගාවය බස් අනුතුරින් තුවල් ලබා බදුල්ල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කළ කොතලාවල ආරක්ෂ වි්වද්‍යාලයේ සෙසුවකු රෝහලේ පාසකම් මදියයිකීමෙන් හොරරහසේම රෝහලෙන් පැනගුස් ඇතැයි බදුල්ල පොලිසියේ සදාාන් කරනු. මෙිරිස පැනගොස් ඇතේ ජෛයිල ප්‍රදේශයේ පදිංචි ප්‍රභූ පව්ලක දරුවෙක බව බදුල්ල පොලිසිය කියනවා. පස්ගේ උදෑසන කොතලාවල ආනක්ෂක විශ්වවිද්‍යාලයේ සසිසුන් පිරිසසාක් රැගත් භස්්වතයක් අන්තුරට ලක්වීමෙන් පසු ප්‍රදේශවාසයෙන් බදුල්ල පොලිසි හා යුදාමුදාවෙක්ව බදුල්ල රෝහල් වෙත ඇතුළත් කරා කියලා පත්තරේ දාලතයෙන්. මේ ඇයි බලන්න වෙනවා අනේ රෝහලේ පහන්සුකම් මධ කියලා ගේලතේ. ප්‍රභූපවුලක දරුවක් කියලා කියන්න ප්‍රභූ කතන්දරේ දැන් ඇති නේ හොදටම කිර්වා මේකට අදාළනෑ රටේ පුරවැසි ඔක්කොම හරි ශ්‍රීලාංකික පුරඇසියන් සමරු ප්‍රභූ වෙන්නගේල තබයි කමන්න ෑම වෙන වෙලාව කිය ගැන කතා කරන්න. අද දිවයින පත්තරේ වාර්තා කරනවා තවත් කතාබක් කෝටිපති ඉංජිනේරවා මරා දේපලලියාගෙන නිතිීයක ඇතුළු දෙදනෙක් කල්ලලා නොවමන් පලි වඩන චමිින්ද සිල්වායික් කලිය එක්සත් ජාතින්ගේ සංවිධාන ඉංජිනියරුවෙකු ෙස කටේුතු කළ පුද්ගලයෙකු ගාතනය කර ඔවු සතු කෝටි ගණනක් වටිනා දේපල ව්‍යාජ ඇටෝනි බලපට්‍ර මගින් ලියාගත් බව කියන නීතිචවයෙකු සහ තවත් සැක්කරුවෙකු. නීති විරෝධී වත්කම් කොට්ටශය නිලධාරින් කණ්ඩයමක් විසින් අත්තඩන් ගුට අරන්තිබෙනු. මේ ලංකාවේ කතා මේ කියවෙන් හරි මරලා දේපන ලියාගන්නු. හින්දි ෆෙල්ම්වල වගේ. බීර නි්පාදනයක් සාාල් හිගේට හේතුවක් ඩ්ලි සිරිසේන කියාන්නේ. චාමෝර පල්ල ගෙදරලියන්. බියර නිෂ්පාදනය කිරීම සඳා නාඩු වී භාවිතා කිරීමද සාාල්හිගේට හේතුවක් බව ව්‍යාපාරික ඩඩලිස් සිරිසේන සධාන් කිරීමක් කරනු. කැකිල්ල තීන්දු ඉස්සරට ගණඩවෙද දන්නෑ මේවා ආලා හරිද එක එක පැත්තකෙ තෙමුකු ඩලේ ඊඒ හිටපු කෘෂි අධ්‍යක්ෂකවරේ බට නම්මත්තක නෑ. අභියෝගයක් කරනවා එන්න මේ ගැන විවාදයකට කියේලා ඔබ යන්න ඕන්න දැන් ඔබට කතා කරන්න පුළුවන්න ඔබ ගිහින් ඔවුත් සමග එවිවාදයට එක්වන් ඔව අභියෝග කරනු. ඔව පස්තනෙක් පෙළිබඳව සධාන් කිරීමක් කරනවා මේ තත්වේ මේ මට්ටමට පත්වවෙන්න හේතුව ගැන ඔවු එක්ක සංවාධයකට ඔබ යන්න. සේපවයෙන් උත්සපු ලක්‍ෂදාහතර නොගෙවූ ප්‍රාදේශය ලේකම් සේවකයන්ට රත්තු එලි. එක්කු මාරලියය මාර ප්‍රාදේශය ලේක්කම් කාර්යාල සේප්වයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ ධාතරක මුදලක් සොරාගෙන වසර දහයක කාලයක් ගත වී ඇතත්. ඊට වග්‍යයුතු නිලධාරීන්ගෙන් අදාළ මුදල් මෙතෙක් අයිකර ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ වැඩතානම් කිරීමට රාජ්‍ය පරිපාල් නමාත්‍ය යංශයේ අවධානයමු කරතිබෙනවා. මරු අන්නඒමතමයි කරන්නටඕනි. හරි ඉට පස්ස අනිත්තා ගැන නීතිය ක්‍රියාක්ම කරන්න යවට යලි ආපව් දේලා විතරක් ශ්‍රේපෙන්න පුුවන්ද ඒ මෝරකමක් කරලා අන්නේ ගැනත් බලන්න. ඉන්ජිනේරුවෙකු ඝාතනය කළ බව කියන සිද්ධිය ආයෝචන මණ්ඩලේ හිටපු ලොක්කෙක් ව්‍යාපාරිකයෙක් අත්තඩංගුවට. තිස්ස රවීන් රැල්ලිය. එක්සත් ජාතියන්ගේ සංවිධානයේ ඉංජිනේරුවෙකු ගාතනය කර ඔගේ දේපල ව්‍යාජය ඇටවි බලපට්‍රයක් මගින්. අවරාගෙන විකිනිීම බුක්තිවිදීම මේ චෝදනාභට අයුජන මණඩලේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු සහ ව්‍යාපාරිකෙකව නීති විරෝධී වත්කම් විභර්ෂන කොට්ටාශය මගින් අත්තඩංගුවට අරන්තිබෙනවා. එයා අරුණු පත්තර ඒ වාර්තාවක්. මේ අද අරුණුපත්තරේ ප්‍රධානශීෂපාටය. පරාටේ නීතිය. ගිවීගේ කාලවක්වානුවේ, සෑහන කතිකාව කටලක් වුණ. එතුළින් අපස්ථාවට පත්වවිම් පිළිබඳවත් කියවෙන්ඩ ගත්තා. පරාටේ නීතියෙන් දේපොල් අහිම්මි විවසායිකයන් එකසේ විසිහත් දෙනෙක් සියදි විහානි කරගෙන. පුෂ්පකුමාර ජයරත් නැයිලිය. දිිස්ට්‍රික් ඒකාබද්ධ විවසාය සංවිධානයකයන් කිසිදු රජයකෙන් බැංකුවෝකින් සහනයක් ලැබේ නැහේ. ඇතිූ ආර්ථික අර්බුදයට මුණදීමට නොහැකිව. පරාටේ නීති ඇටති තමන්ගේ දේපල අහිමි වූ. මේ රට සුළු හා මධ්‍යපරිමාණු විවසයිකෑැන්. එකසේ විසි හද්‍යෙනෙකුට ආසන්න පිරිසක් මේවන් විට සේද විහානිකරගෙන ඇතැයි. ඩිස්ට්‍රික් ඒකා බද්ධ විවසය සංවිධානයේ සභාපති චම්ලි කුමර්ස්දරී කරනෑගලීයේ පැවති එම සංගමයේ රැස්ට්‍රී මකද සදහන් කරලතින්. මට මතකයි මං මේ ා මධ්‍ය පරිමාණ විවසායකයන් ගැන කතා කළ. මේ අයි රැකගන් වර්තමාන ආ්ඩුවට කියන්නේ. මේ අය ගැටලුවකට ලක්වෙනට මේඇයි ආර්ථික පරියානයට ලක්කෙනනකොට මේ ගොල්ලො බොන්වක් තැකට රටේ මාර ප්‍රශ්ට වෙන්නේ. ගොඩක් තැන්වල සේවය කරනු අපේ රටේ අයිංසක පුරවැසියෝ මේගුඩා හා මධ්‍ය පරිමාණ විවසාකයන් ලඟ. කීදනෙටේ රැකී අවස්ථාහිෙම වෙලන්. කඩවල් අරවා මේ ගත්තම ක් වැහල ගිහිල්ලන්න. ට මේ කණ්ඩායම් ආරක්ෂා කර නොගැනීම මේආර්ථකර්බුදේ බරපතල තත්තකට පත්වීමට හේතුවා. අද ඔවන්ගෙන් ඇතමන් ජීවිත්‍රයක්ත්තා හිමි කරගෙනලු. මේකවාටී ඔබට වෙනදපලේ ඇති පලාස්ටික් බෝතල්සාහ කෑම පෙට්ටි පරියාරණයට නුසුදුසුයි ජයරත්ම වික්‍රම රක්්චලියන් කියන්නේ ශ්‍රී ලංකා මාජින සෞඛ්‍ය පරීක්ෂක සංගමය සභාපතය උපුල් රෝගන. ලාස්ටික් ෑමෙට්ටි සහ ජලය පොර වන බෝතල් දරුවන්ට ලබාදී මේදී මෞ්පයන් වඩාත් සැල්කිලිමත් ව ේුතු ඇැයි ශ්‍රී ලංකා මාජන සෞඛ්‍ය පරක්ෂක සංක මේ සභාපති උපුල් රෝගණ සදාාන් කරනවා. හලාවත පැවැති මාධ්‍යහම මෝකද එහෙම කියනවා. පාසැල්ලන තම දරුවන්ට ආර් සහ ජලය රැගෙනයාම සඳා පලාස්ටික් පෙටි සහ බෝතල් ලබාදීම දෙමවපියයන් විසින් සිුදු කරනවා. නමුත්. අවාසනාව නම් දෙබවපයන් එසේ දරුවන්ට ලබාදන ප්‍රාස්තිික් බෝතල්සා පෙට්ටි විශ්කාරක සහිතවීමයි. මෙම නිෂ්පාදන සඳහා යොදා ගන්නා ඇතැම් අමුද්‍රබ්වේ අධික රශ්නේසා සීතලකේතුවෙන් විවිධ ප්‍රතික්‍රියාවන්ට ලක්වෙනවා. ඒයි බලපෑම රෙජුවම බලපෑම් කරන්නේ අහිංසක දරුවන්ටයි. මෙන්න ඔබේ අවධානය සඳයි උපුටාගත්තේ. මේ අද දිනමෙනන පත්තරේ ප්‍රධාන ශේෂපාටේ. ම කන්නේ වී මිලදී ගන්න කෝටි තුන්දාසක් බුද්ධිකායිඹුල අනලිය. මාකන්නේ වී මිලදී ගැනීම සඳ රුපියල් කෝටි තුන්දාසක් ලබාදමට මුදල් අමාත්‍යංශයේ එකගතාව පල කරෑ ඇතැයි පත්තරේ වර්තා කල්ලතිේනෝ. ඒ අතරේ ආගිමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යදවා ඇති සෙබලුන් ඉවත් කරන්නේ නෑ කියලා ආරක්ෂකමාධ්‍යේ අාත්‍යයංශයේ මාධ්‍ය ප්‍රකාශක කරනල් නලින් හේරත් කේනෝ. නොගෙගොඩ සමී රයිලියන්. රටපුරා ඇති වි්‍යරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන වල ආරක්ෂාව විධමත්ව පවත්තාගෙනයම සඳ අනයුක්ත කර ඇති ත්‍රිවිධාමුදා සාමාජිකෙන්න් ස සිවිල් ආරක්ෂක බලකායි කිසිසෙත් ඉවත් කර නොගන්නා බව ආරක්ෂකමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කරනල් නලින් හේරත් යේ සදාාන් කිරීමක් කරලතිේන. මහාචාර චන්ඳිම විජය බණ්ඩාර අබාව ප්‍රාප්තවෙයි රක්ෂණ ශ්‍රයන්තලියන් ශ්‍රීජයවර්ධන පුර විශවවිද්‍යාලයේ හිටපු උපකොළපත්වරයක වූ මහාචාර චන්දිිම විජයබණ්ඩාර රෝගාබාධක ේතුවෙන් කොළඹ ජාතිකරවාල ප්‍රතිකාර ලබෙන් සිටේදේ. ඒ අබාාවක් ප්‍රාප්ත වෙලාතිබෙනවා. ඒ දේශීය පවෘතියෙන් කීපය. මේ වෙදෙස්පුුවත්. ලේසවලින් මෙසයි ලබිම දැබීමට ඊස්්‍රායිලය සැරැසෙ. ට පාරදීමට පැමිණෙන මිසයිල සහ ද්‍රෝන යානා ලේසර තාක්ෂණයෙන් විනාශ කිරීමට ඊස්ට්‍රායිලයේ සූදානම් වෙනෝ. අයන්බම් නැමති මෙම ලේස ගුවන් ආරක්ෂණ පදධතිය වසරක්තුළ ස්ථාපිට කිරීමට ඊස්ට්‍රයිලේ බලාපොරොත්තුයි. ඊස්ට්‍රයිලටත් ඇමෙරිකාවටත් හොඳ පාඩමක් උුගන් වනවා. ඉරණ අධ්‍යාමික නායකයා කියන්නේ. ඉරාණයේ මිසයිල පද්ධති, ද්‍රෝන මිසයිල කර්මාන්ත ශාලා සහ, ගුවන් මේම් පද්ධතිවලට පස්ගේ විසහය නි්දා එල්ල කළ ඉලක්ක ගත ප්‍රහාර මාලාවට නිස්සකෝම ඇමරිකාවට සහිස්්‍රාලයට දැඩි පිළිතුරක් ලැබෙනු ඇතැයි. ඉරානයේ අධ්‍යාත්මිකනායක අයතුල්ලා අල්කමේනි පෙරේදා සදාාන් කරලා තියෙනු. බොලීවයා හිටපු ජනපතිගේ ආධාරකරුවෝ හමුදාවේ දෙසීයක් ප්‍රාණෑ පේටාරයි. සදධ කණඩායමක් මධ්‍යම බොලිවාවේ හමුදා කඳුරක් යටත් කර ගනිමින් හමුදාසාමාාජිකයන් දෙශය දෙනෙකු ප්‍රාණපේට ගෙන ඇැයි බොලිවයානු හමුදාව සදාාන් කරන. අපට ලැබුණු සුවිශේෂයේ ජයග්‍රානය ගැනයි කිය අන්නසූ දානම්වෙන්නේ. හොන්කොං සයසාමාජිකකකට තරගාාවලිය මාර ප්‍රකටයි. අනුවදර්ශක ඉන්ඳන් මේක පැත්තෙන් හැබැයි දෙදස් දාාහතෙන් පස්සේ අවුරුදු හතත් තිබ්බෙනෑ. අවුරුදු හත්ක් පස්සෙ තිබක උත් ක්‍රිට් උන්මාදයක් මේ ඔවන්කොන් සයසාමාජික තරගාවලි අපේ සෙට්ට එක දුන්න බැටයි. වස්සන දාහතකට පස්සු ශුරතාව සිංහ කොල්ලන්ට දිනේශ් මන්ත්‍රීවිතානලිය. ප්‍රතිවාදී පාකිස්ාන් කණ්ඩායම පරාජය කරමින් විස්්යි වි්‍යාතර ඔංන්කුන් සයසා මාජි ක්‍රිකට් තරගාාවලි ශුරතාව හිමිකර ගැනීමටේ ශ්‍රලක්කා කණ්ඩායිම ඒයේ සමත් වන. ඒ කඩුල් තුනකින් පාකිිස්ථානු කණ්ඩායිම පරාජය කරමින් අවසන් තරග වීරයා දනන්ජයේ ඔහු පළමු පන්දවාරය ලකුණු හයකටසි මාකරමයෙන් කඩුලු දෙකක් බිඳ දැමුව. ඒ තුළින්ම පකස්කාන් කණ්ඩායම අකර්මන්න කරන්නට ඔුටැකියාව ලැබුණ. තරගාවලිය වීරයා තරගාවලිය පුරාවටම වැඩිම කඩුළු බිඳහෙලූ එ වගේම අවශ්‍ය මෝතයේදී පිත්තෙනුත් දස්කම් දැක්කෝූ තරින්දුු රත්නා එක. මාර ජයගානයක් සුවිශේෂ්ි ජයගානය රටවල් දොලාක්සැල් ලංකලා අපේස් සුභ පැතුම් පිරිනමනවා. නවසීලන්තේ දුන්නා බැටේ ඉන්දියාවට රිදෙන්නම දැනෙන්නම දන්නව අනි ඉන්දියාව කොච්චරකිකට උන්මාධයක් තියෙන රටද්ද කියලා සෙල්ලන්නෑ දැන් ක්‍රඩාලෝලන්ගේ. ඇයිද යෙනෙ නවසීලන්තේ පළුම් වතාවට ඉන්දාවේදී තරග තුනට බින්දුවක් ඇවිදියට තරගාවලියයක් ජයග්‍රහණය කෙන්නවා. සමස්ත තරගාවලක්ම ඉන්දියාව පරාජයට පත්වෙනුවක් කියලා කියන්නේ. ඒ එඩාලෝලින් කෝහම දරාගන්නද. දැන් කෝලිටයි ශර්මටයි එන බලපෑම දන්නවාද. ඒ ගැන කියන්නේ ශ්‍රී ලංකාවේදී බින්දුවට වැටුණු නවසේලන්තය ඉන්දියාවේදී ටෙස්වාර්තා සමඟ රජවෙයි. කෝලිටා ශර්මාට විශ්්‍රාමයන ලෙස විරෝධතා ප්‍රරිින්ස් ගුණසේ කරලියන්. සාති හතරකට පමණ පෙරේ ශ්‍ර ලංකාවාබයේ තරඟ දෙකට බිඳුවක පූර්ණ තරගාාවලි පරාජයක් ලබූ. නවසලන්තේ ඒඒදිනේ ප්‍රබල ඉන්දිය පිළ. තුළට බිදුවකින් පරාජෙකොට වර්තාගත ටෙස් පූර්ණ තර්ගාාවලි ජයක්කමි කරගන්න. සමග ඉන්දාව ලෝක ටෙස්සූරතාාවලියේ ශ්‍රණිගත කිරම්බල දෙවනිස්ථානයට පහත වැටම කෙරදානො. පරාජිත ඉන්දිය පිලේ විඩට කෝලිටා, රෝයිත්් චර්මාටරේව ක්‍රීඩාපිටිය හා ඉන් පිටත සමාජ මාධ්‍ය ජාලාවස්සේ විරෝත්තා මතුව ඇති අතර ඔවන් දෙදෙන විශ්්‍රාම ගතයුතු බවට මත්ත පලවිමින් තිබෙනවා. කෝලි ඔයා දෙවියෙක් නෙවෙයි අයේ. සති දෙකා ක්‍රඩාකර මාසයක් නැවත ලන්ඩනේට යන්න බෑ. කොෝහොද ්‍රිකට් ඩාවට කැවෙන් නැත්තම් පවුල් ජීවිතය සම්බර කරගන්න දැන් විශ්්‍රාමගන් ඔබ ශ්‍රතක කීයක් අයිමි කලාද. ඔබේ ප්‍රමිතීන් කෙතරම් ඊල දෙකයා වැදගත් න්නේේ ඉන්දියාව පරදිනයා යනුවෙන් සමාජ මාධ්‍යචාලාබල සටහන් වෙලා තිබෙනෝ. එබයි අද පත්තර වාර්තා දාලතයෙන් කෝම බලපෑමක්ද ඔවුන්ම දෙවිය එක් කරනවා ඔවුමකේනවා දෙවියෙක් නොවේ කිය. හොඳයි? මේ විරාමය අනතුර. හොඳයි දැන් කාටුන්් පෙළටයි අවධානයමු කරන්නේ. අනුරාධක ඕකයි තත්ත් කවයෙන් පටාන්ගම. හල් ප්‍රශ්නයට මේ රජය පලි නැත මෝල් ලොක්කා ඩඩ්ලි කිව්වේ ගෙන පොත මෑන් අයියටත් බැන්න්නනේ දසාත. හින්නූල් අසිපත ඔවුගේ ළඟ ඇත හින්නුල් අසිපතෙල්ලු කර. මේ ප්‍රියන්තිපෙරාගේ ඩෝක්ටෝක් අද පත්තරෙන්. ඔන්න අතීතයේ මෙසේ සිදුවී කියලා අතීතය අදද මතක් කල්ලා චූටි නංගිට චූටිකාර එකන්. ධර්මිෂ්්‍ර සමාජයක් උසනම් සිකුරිටි මිටිනම්කම්කරු සවභාගගේ දැක්ම දැන්ශැපද වෝක්රැගන් කාර් හිටු කියලා හදනවා ්‍රී5 ස්මාර්ට් ගොවයා සෙස ප පලපරදු අයි කරපුවාමතක් කලතේ නිසරීටපු පලපුරදු අයි කරපුවා. මේ මවබි මේ එම්MDි වීර්රත්දගේ මාර්සිපාල දුම්රේ ස්ථානාධිපතොරුන් චන්ද සමයේ මාජනතාව පීඩාවට පත් නොකරුණු ඇතැයි බලාපොරොත්වෙනවා කියා විජිතේරත් කියනවා. ඉස්සෙල්ල වගේ නෙරෙයි දැන් ඒම කරන්න එපා කියලායි කියන්නේ ස්සල්ලගේ නෙවෙයි මෙන්න මේ ගොල්ලොකිනවා දැන් ඒම කරන්න එපාලු ඒ ගොල්ලන්ට විතරල්ලු පුළුවන් ඒමද කියන්නේ. මේ ජයරත්ව වික්‍රමසිංහගේ ෆේක්බක්. ෘත්තිය සමිති විසරුවාරණවා කියලා නිපුනාාරච්චි කියන්නේ ඇත්තනේ ගොඩගිය ආට පස්සේ කබේ මොකටද බං ගොඩගිආට පස්සේ කබේමොකටද ෘත්තිය සමිති විසරුනොවලු කෝම ෘත්තිය සමිති ක්‍රාදකරයකටිකක්ද දැන්ගේ හම කියන් පොඩ්ඩක් ඉතල බලන්න. අද එන්න මෙහෙම කාටුර් එකක් ඇදලතියනවා අරුණ පත්තරයට හසන්ත විජේනායක. ජනපති අනුර ඉන්නේ. ඒ ඉදිරියේ මාධ්‍ය පෑන කැමරාව එතකොට මයි්‍ය එක මේ ඔක්කොම දන නවල කියලයි මේක සංකේතවත් කල්ලතියෙන්. හසන්ත ඇඳපු කාටුන් එක හොදේ ලංකාදීපයේ දසා පොලානගේ ස්වාරිස් මෙන්න. ස්වාරිස්ත මහින්දවාම්බේලා ස්වාරිස් කියේනවා සෑර්ගි ගෝලියෝ දැන් ේදිකාවල කතා කරන්න එෙම සෑර්ගි ආරක්ෂාව ගැන. මහින්ද කියනවා මනප වැඩිකරගන්න වෙන්න ඇති බං කියලා.. දැම්ම මාධ්‍ය අමෝල් ඇවිල්ලා කෑගානෝ බලන්නකුට අපේක්ෂකකිව්. ඇයිඒ චන්දටිකගන්න මහින්දගේ ආරක්ෂාව ගැන කතා කරලා චන්දටිකගන්න. අනේද මගේ කට. මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක. රනිල් හරිනි එක්ක දුවන්ද සටනත් කඩු සටනක් කියලා පේන්නේ හැබැයි හරිල් ඟ තබයි කඩුව තියෙන්නේ. රනිල් ළඟ තියෙන්නේ මොකද්ද කියලා ලංවෙලා බලන් දැක්කද. මේ අසං ඉදුුරල්ගේ පොල්ටිකල් කාට ුන්න එක. මාලිමාව කියන්න බල කොටුව එක බෙඳින්න මුගුරක් රැගෙනයන රනිල් වර ප්‍රසාද නොකපනු. මෙන්න දුවගොස් අර පෞරබෙදින් නයි සෝදානම. වරප්‍රසාද වෙන නැගී සිටන හැටි. හරි මවබේ මේ එMDි වීඩරත්නෙක් කටුන් එකෙත්තේ ගැනයි. රනිල් නැගී සිටිනවා හිටපු ජනපතවරුන්ගේ වරප්‍රසාද කපන්නේපා කඩේ යන වීර්රත්දානෝ. බෞතරේ ඇති හිටටපු ඇගද බෞතරේ නැති හිටපු අයගෙද කියලා. දිපල්ලක් උත්තර මේ ලංකා අදීපේ පංක ජරවින්දගේ සරදා. රනිිල් පාර්ලිමිේන්තු යන්න අදසක් නැතිලු. එවුනාට පලපුරුදු අයවන්නනේ ට්‍රයිකරන්නේ පලපුරුදු යව අයවන්න ට්‍රයිකරන් හලලියගේ තුන්මන්සල්ල ලංකා අදීපෙන්. සිලින්ඩරේ ගත් අතෑර පුරුදු ඇතා තුන්නැනිියාවුණු තරගෙන් මුල්පුටුව පතා. රනිල් මැති විඳිනවා මිස්ස විවේක සුවේතා පල්වන්නේ ඇයිද පවසා බොලද කතා. බොලද කතා කියලා පල්වෙෙන්න්නේ ඇයි කියලා කවිෙන් අහන්නේ. අනේ අනිච්චන් ලංකාදීපෙන්. හයසියති සතක් වාහන ගේන ලද රේගයේ දිරයි අවවැසී හඳ පාන මැද. තවමත් පරීක්ෂණ කිය කියය නානවද අවුරදුපහක් පැනලත් පොල්ගානවද. තාම පරීක්ෂණද පොල්ගානවද. විදුර අභේනායකගේ දවසේ පදාතර කවය මවබිමික්. තැන්වලින් සැපවාහන මතුවෙෙද්දී ඇතුළේ ලොහන් ජොන්ස්ටන් එලියට එද්දී. යනවිට වාගනය ඒමේ අත පැද්දී සොහොයුර සුලන්තෙල් බලමුද පද අද්දී. හලන් තෙල් බලලා පදිමලු. හසන්ත විජේනනාය ගෙහුරේරා අරුණු පත්තරෙන්. ලොහන් ජාතික රෝහල්ට ඇතුළත් කල්ලා දේශපාලකයන් පුරවැසියානවා කෙන්දිරිගානහන් ද කියලා. දැන් සමහරු කෙදදිරිගාන්න පට අරන්ද ජනපතිකෙව්වා කෙන්දිරිගාන්න එපා කියලා. සුජීවගේ විගඩම් ලංකාදීපෙන්. ලොහන් රෝවාලි රෝවාල්ට බේත් ගණ්ඩයන සුජීව කියනවා එත්තනට වැඩිය රෝහල්ල හරි හොඳය අපිවාගේ ඔවුන් ඇතුළට නොදාය. ඔය වැනි හුරුපුරුදු තිබුණේ එදාය තවමත් පවතීද ඒ සම්ප්‍රදාය රයි. බු කාටුන්කින් අවසානය ගමු. අද ජනරානිගේ කාටුන්නක. දේශපාලකේ කැවිල රාණිට කියනවා මේ කන ජරාවවල හැටියට හැංගුණ ලෙඩත් කියන තියෙනවද කියලා බලන්න ෆල් බොඩි චෙකප්ප එකක් කරගන්න ඕ නිරාණ රාණිකයනවා. ඒකට ලේසික්‍රමයක් තියෙනවා. දේශපාලකා නෝ ඇ ඒමකද්දේ කෝමදරානිි. ගිල්ල පොලිස් අත්අඩංගුවට පත් වනා නම් හැංගුඩ සේලුමු රෝගවල ලක්ෂණ ඒ ගමම්ම මතුවෙනෝ. ජරාවකාපු දේශපාලකයන්ට කියන්නේ හැංගුණන රෝග මතු කර ගන් ටෝන් නම් අත්තඩංගුට පත්තෙන්න්න ඒ මොහොතෙබ ඒවා මතුවෙන වාල්ලු හමුුවම හෙටත්තු දැසන සිත පත්තර. sepehí men nile anokryer, Piratne teks matukamer.